The Parent YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මම කතා කරන්නේ CV heading එකේ අපේ නම ඇඩ් කරනකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ ප්‍රධාන කරුණු හතක් ගැන. 7 tricks you have never heard about CV headings. මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මේ වීඩියෝ එකත් එක්ක ඉවර වෙනකම් රැඳී සිටින්න කියලා. මොකද ඔයාලා කවදාවත් දැනගෙන හිටියේ නැති කරුණු ගොඩක් ඔයා දැනගනි මේ වීඩියෝ එක අවසානයේ. ඒ නිසා අවසානයේ වෙනකම් අපිත් එක්ක රැඳී සිටින්න. මගේ CV layout වීඩියෝ එක බලුවනම් ඔයාලා දැනටමත් දන්නවා අපේ CV එක විවිධාකාරයෙන් අපිට හදාගන්න පුළුවන් කියලා. එතකොට මේ CV එකේ most attractive part එක තමයි CV heading එක. මේ CV heading එකේ මූලිකවම අපි දාන්නේ අපේ photograph එක, අපේ නම සහ අපේ basic details. photograph එක නැත්නම් CV portrait එක අපි හරියටම කොහොමද CV එකේ දාන්නේ කියලා මම කලින් වීඩියෝ එකේ ඔයාලට කියලා දුන්නා. basic details කොහොමද දාන්නේ කියලා මම ඉස්සරහට වීඩියෝ එකකින් කියලා දෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ අපි වැඩි හිතන්නේ නැති ඒත් ගොඩක් වැදගත් වෙන අපේ නම කොහොමද හරියටම CV එකේ දාන්න කියලා. මම මෙතනදී අපි සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධාන ටිප්ස් 7ක් ගැන කියලා දෙනවා. ඔන්න පළවෙනි ටිප් එක තමයි අපි අපේ CV heading එකේ දාන්නේ අපිට තියෙන සම්පූර්ණ නමෙන් නම් දෙකයි. ඒකට හේතු කිහිපයක් තියෙනවා. හරිද? ඉස්සරහට ඔයාට ඒක දැනගන්න ලැබෙයි. දැන් අපි ගොඩක් දෙනෙක්ට නම් දෙකකට වඩා තියෙනවා. මම ඔයාට හොඳට තේරෙන්න මේක එක්සැම්පල් එකක් අරන් කියලා දෙන්නම්. දැන් අපි ගමු මේ නම. එගොඩගොඩ ආරච්චිගේ කසුන් අසිත තිලකරත්න. දැන් මේ නම ගත්තොත් අපි මේ නම CV එකට මොන ආකාරයෙන්ද දාන්නේ? එක එක අය එක එක විදිහට දානවා. දැන් අපි බලමු මොනවද මෙන්න මේ එක එක අය දාන ටයිප්ස් ටික කියලා. කෙනෙක් දාන්න පුළුවන් එගොඩගොඩ ආරච්චිගේ කසුන් කියලා. නැත්නම් දාන්න පුළුවන් කසුන් අසිත තිලකරත්න. නැත්නම් කසුන් අසිත. කසුන් ඒ තිලකරත්න. කසුන් තිලකරත්න. අසිත තිලකරත්න. EAKA තිලකරත්න. EA කසුන් අසිත තිලකරත්න. එහෙමත් නැත්නම් වෙනත් ආකාර තියෙනවා. මෙන්න මේ වගේ එක එක ආකාරවලට තම තමන්ගේ කැමැත්ත පරිදි එයාලා එයාගේ CV එකේ heading එක CV heading එක දානවා. සමහරු මෙන්න මේ එගොඩගොඩ ආරච්චිගේ කසුන් අසිත තිලකරත්න කියන full name එකම use කරන අවස්ථාවක් තියෙනවා. හරි. අපි මේ නම කොටස් කීපයකට කඩාගමු. දැන් අපි බොහෝමයක් අයගේ දැන් සිංහල කෙනෙක් නම් ගත්තොත් පොදුවේ අපේ නමේ මුලට තියෙනවා ගේ කියලා කෑල්ලක්. පොදුවේ එගොඩගොඩ ආරච්චිගේ. දැන් මේක එන්නේ පිය පාර්ශවයේ. සිංහලෙන් ගොඩක් අය මේ මුලට තියෙන කෑල්ලටයි අගට තියෙන මේ සර්නේම් කියන කොටසටයි දෙකටම කියන්නේ වාසගම කියලා. මං හිතන්නේ ඔයත් එහෙමයි කියන්නේ. හැබැයි ඒ වුණාට ඒක කොටස් දෙකක්. මේ මුල තියෙන කොටස තමන්ගේ පියාගේ නුරුම වෙන කොටස. අපි ඒකට කියනවා පැට්‍රොනිමික් නැත්නම් පැට්‍රොනිම් එක කියලා. අපිට බොහෝ වෙලාවට පිය පාර්ශවයෙන් නම උරුම වුණාට ලෝකේ බොහෝ තැන්වල තියෙනවා මව් පාර්ශවයෙන් නම උරුම වෙන සංස්කෘති කල්චර්ස්. ඒකට අපි කියන්නේ මැට්‍රොනිමික් නැත්නම් මැට්‍රොනිම් කියලා. ශ්‍රී ලංකාවේ අපිට නම් පිය පාර්ශවෙන් තමයි නම උරුම වෙන්නේ. හරිද? එතකොට මේ සර්නේම් කියන එක හරියට ෆැමිලි නේම් එකක් වගේ. සර්නේම් එකක් තියන අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා. හරිද? දැන් තිලකරත්න කියන්නේ සර්නේම් එක මෙතන. එතකොට පර්සනල් නේම් එක තමයි අපේ කෝලින් නේම් එක විදිහට භාවිතා කරන්නේ. දැන් ඒවා එකක් හෝ කීපයක් තියෙන පුළුවන්. දැන් මෙතන හැටියට නම් කසුන් අසිත තමයි කෝලින් නේම් එක. එතකොට අපි CV heading එකට use කරනකොට අපේ නම අපි ගොඩක් වෙලාවට prefer කරන්නේ කොහොම පාවිච්චි කරන්නද? අපේ එක personal name එකක් එක්ක අපේ surname එක තමයි අපි ලියන්නේ. surname එකක් නැත්නම් personal name දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ නමේ තිලකරත්න කියන කෑල තිබ්බේ නැත්නම් අපි පාවිච්චි කරන්නේ කසුන් අසිත කියලා. අපි tamil name එකක් ගත්තොත්
අපේ ගොඩක් අය යූස් කරන්නේ මුල් නම තාත්තගේ නම දෙවනි නම පර්සනල් නේම් එකක් යූස් කරනවා. මුස්ලිම් අය බොහෝ දෙනා පාවිච්චි කරන්නේ මේ විදිහට. දැන් හැබැයි ෆැමිලි නේම් එකක් ඉදිරියට අරන් යන අය ඉන්නවා. හරිද? එතකොට දැන් ඔයා ටැමිල් කෙනෙක් නම් ඔයාට ඔයාගේ පැට්‍රොනිම් එක සහ පර්සනල් නේම් එක යූස් කරන්න පුළුවන්. ඔයාට තියෙන මුස්ලිම් නේම් එකක් නම් ඔයාගේ පියාගෙන් එන නම හෝ නම් කිහිපයකින් එකක් එක්ක ඔයාගේ පර්සනල් නේම් එක යූස් කරන්න පුළුවන්. අපි කලින් ගණිපු උදාහරණයම ගත්තොත් CV heading එකට යූස් කරන්න පුළුවන් හොඳම නම් දෙකක් තියෙනවා මේ අතුරින්. මෙන්න මේ දෙක තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන් CV එකට හොඳම නම් දෙක. එතකොට දැන් ඔයාගේ calling name එක අනුව ඔයාට ආසිත කියලා කෑල්ලක් නැත්නම් ඔයාට යූස් කරන්න පුළුවන් හොඳම නම තමයි කසුන් තිලකරත්න කියන එක. මේ දෙකෙන් එකක් තමයි ඔය අපි ගනිපු උදාහරණ ටිකෙන් ඔයා අපි ලියපු විදි ටිකෙන් හොඳම වාගේ CV එකට යූස් කරන්න. එතකොට ඇයි අපි මේ නම් දෙකක් යූස් කරන්නේ? ඔයාලා හිතනවා ඇති ඇයි අපි මේ නම් දෙකක් පාවිච්චි කරන්නේ කියලා. ඒකට හේතුව තමයි දැන් කියන්න හදන්නේ. ඔයා ඔයාගේ ෆුල් නේම් එක හෝ නම් කිහිපයක් දැම්මොත් CV හෙඩින් එකට ඔයාට ඉන්ටර්විව් කෝල් කරද්දි හෝ වෙන අවශ්‍යතාවයකට කෝල් කරද්දි ඒ ආයතනයෙන් එයාලට හිතා ගන්න බෑ ඔයාට මොන නම කියලා කතා කරන්නද කියලා. එතකොට ඔයා ඉනිෂියල්ස් එක්ක ඔයාගේ සර්නේම් එක දැම්මොත් එයාලට සිද්ධ වෙනවා ඔයාගේ සර්නේම් එකෙන් කතා කරන්න. ඔයා පැට්‍රොනිම් එක වගේ දැම්මොත් දැන් සිංහල කෙනෙක් නම් ඒ නම් ගොඩක් තියෙනවා ප්‍රොනවුන්ස් කරගන්න අපහසු ඒවා සහ ඒවට ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ නැති සිංහල ඇල්ෆබෙට් එකේ තියෙන ඥා වගේ ශබ්ද තියෙන්න පුළුවන්. එතකොට ඩොකියුමන්ටේෂන් පර්පසස් වලදී ඔයාට ඒක අවාසියකට හිටින්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි ඔයා නිතරම යූස් කරන කෝලින් නේම් එකත් එක්ක සර්නේම් එක ඒකට යොදන එක. තවත් දෙයක් තමයි අපේ කෝලින් නේම්ස් ජෙනරේෂන් වයිස් වෙනස් වෙනවා. එතකොට දැන් තියෙන සර්නේම් ටිකක් මීට ඉස්සර කෝලින් නේම්ස් විදියට යූස් කරපු නම්. ඒ නිසා කෝලින් නේම්ස් තමයි අපි යූස් කළ යුතු. දෙවනි ට්‍රික් එක තමයි ඔයාගේ නම කැපිටල් ලෙටර්ස් වලින් තියන්න අමතක කරන්න එපා. දැන් මේ කසුන් තිලකරත්න කියන නම අපි ගත්තොත් මේ නම අපට ආකාර කිහිපයකට ලියන්න පුළුවන්. මෙන්න මේ ආකාර කිහිපයට අපට ලියන්න පුළුවන් ඔය නම. හැබැයි කැපිටල් වලින් ලියුවම තමයි හොඳටම අඳුරගන්න ලේසි අකුරු. ඒක ඔයාට වාසියක්. දැන් ඔයාලට ඇප්ලිකේෂන් ෆිල් කරන්න ආවමත් එන්නේ කොහොමද? යූස් කැපිටල් ලෙටර්ස් කියලා. මොකද එතකොට ඒ අකුරු අඳුරගන්න ලේසි වෙන් කරලා. ඔයාලා දන්නවත් ඇති ඔප්ටිකල් කැරක්ටර් රෙකග්නිෂන් කියලා ටූල්ස් සහ සොෆ්ට්වෙයාර්ස් යූස් කරනවා ගොඩක් අය. දැන් මේකෙන් කරන්නේ ප්‍රින්ටින් මැටීරියල් එකක් විදියට තියෙනකොට හරි නැත්නම් PDF වගේ එඩිට් කරන්න බැරි ෆයිල් එකක් විදියට තියෙනකොට හරි ඒවායේ තියෙන කැරක්ටර්ස් අඳුරගෙන Word, Excel වගේ අර data entry processors වලට පහසු විදියට automatically convert කරන එක. එතකොට මේ ටූල්ස් වලට හෝ සොෆ්ට්වෙයාර් වලට ඉංග්‍රීසි අකුරු වෙන් කරලා අඳුර ගන්න නම් ඒ අකුරු පැහැදිලිව වෙනස් විදිහට තියෙන්න ඕනේ. එතකොට කැපිටල් අකුරු තියෙනකොට අඳුර ගන්න ලේසි එකිනෙකට වෙන් කරලා. දැන් බලන්න මේ සිම්පල් R සහ සිම්පල් V අකුරු මේ දෙක එක වගේ. ඊළඟට L අකුරු I අකුරු එක වගේ. ඊළඟට B D P Q මේවා එක වගේ අපිට අඳුර ගන්න පුළුවන්. එතකොට දැන් එහා පැත්ත බලන්නකෝ කැපිටල් ලෙටර්ස් යූස් කරනකොට අන්න ඒ අවාසිය මගහැරෙනවා. මොකද ඒවා අපිට වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. එක වගේ පේන්නේ නැහැ. මේහා සමානම දෙයක් තමයි මම තුන්වෙනි ටිප් එක විදිහට කියන්න යන්නේ. ඉතාලික් නැත්නම් ඇදා අකුරු යූස් කරන්න එපා කවදාවත්. මේ ඇදා අකුරු සිස්ටම් එකකින් චෙක් කළත් නැත්නම් මැනුවලි රික්‍රූටර් කෙනෙක් චෙක් කරත් අඳුර ගන්න බැරි අවස්ථා එනවා. දැන් මේ බලන්නකෝ මේ ඉතාලික් අකුරු හා සාමාන්‍ය කැපිටල් අකුරු වල වෙනස ඔයාලට මේක දැක්කම හොඳටම පේනවා ඇති. ඒ නිසා මේ දේවල් ඔයාගේ වාසියට හරව ගන්න ඕන. ඒ නිසා කැපිටල් අකුරු වලින් විතරක් ඔයාගේ නම CV heading එකට ඇඩ් කරන්න මතක ඇතුව. ඔයා ඔයාගේ නම ලියන්නේ මොන ෆොන්ට් එකෙන්ද කියන එක තමයි ඊළඟ වැදගත් කාරණේ වෙන්නේ. මම මුලින් කිව්වනේ CV heading එක තමයි CV එකේ most attractive part එක.
ඒනිසා එක පාරට ඔයාගේ නම පැහැදිලිව ඇහැට යන ෆොන්ට් එකක් යූස් කරන්න ඕනේ අපි. අපි ඉංග්‍රීසි ෆොන්ට් ගත්තම ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. සෙරිෆ්, සෑන් සෙරිෆ් කියලා. මේ සෙරිෆ් ෆොන්ට් කියලා කියන්නේ ඔයාට පේනවා ඇති මේ රතු පාටින් චූටි චූටි තැන් හයිලයිට් කරලා තියෙනවා පේනවනේ. මේ අකුරේ කෝනර්ස් වලට ටේල් එකක් ඇවිත් තියෙනවා සහ අකුර එක සමාන මහතකින් නෑ හැමතැනම. ඒව තමයි සෙරිෆ් ෆොන්ට් කියන්නේ. එතකොට සෑන් සෙරිෆ් කියන්නේ අකුර පුරාම එක හා සමාන මහතකින් යුතුව ටේල්ස් නැති ෆොන්ට්. දැන් මේ ෆොන්ට් දෙකෙන් හොඳ මොකද්ද කියලා අහුවොතින් අපිට එහෙම කියන්න බෑ මොකද්ද හොඳ කියලා. හැබැයි රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා කියව ගන්න ලේසි සෙරිෆ් ෆොන්ට් කියලා. ඒ නිසා අපි CV කන්ටෙන්ට් එක ලියන අවස්ථාවේදී මේ ගැන සාකච්ඡා කරමු වැඩිපුර. දැනට අපි හෙඩින් එකේ නම දානකොට මේ දෙකෙන් ඔයාට කැමති එකක් යූස් කරන්න පුළුවන්. හැබැයි ටිකක් මහත ෆොන්ට් එකක් ගන්න අපි වග බලා ගන්න ඕනේ. කොහොඳට ක්ලියර් පේන්න. මේ තියෙන්නේ අපි ඩොකියුමන්ට් වල යූස් කරන මම අර කලින් කියපු ඔප්ටිකල් කැරක්ටර් රෙකග්නිෂන් OCR සිස්ටම් වලින් හොඳට අඳුර ගන්න පුළුවන් ස්ටෑන්ඩඩ් ෆොන්ට්ස් කීපයක්. මෙතනින් බොහෝමයක් ඒවා ඔයාලගේ ඔෆිස් පැකේජ් එකත් එක්ක ඉන්ස්ටෝල් වෙනවා. එතකොට ඔයාට මේ තියෙන ෆොන්ට් වලින් කැමති එකක් යූස් කරන්න පුළුවන්. දැන් මේවා මේ OCR සිස්ටම් වලින් අඳුරගත්තට අපිට හෙඩින් එකේ නමට ටිකක් මහත ෆොන්ට් එකක් යූස් කරන්න වෙනවා. එතකොට මේ ටයිප්ස් දෙකෙන්ම මුලින් තියෙන ෆොන්ට්ස් තුන වගේ ඔයාලට පුළුවන් ඔයාලගේ නමට යූස් කරන්න. නමේ ෆොන්ට් එක විදිහට යූස් කරන්න. ඊළඟට පස්වෙනි ටිප් එක තමයි ඔයාගේ නමේ ස්පෙලිංග්ස්. මේක ඉතා වැදගත් කාරණයක්. දැන් අපි කලින් ගණිපු එක්සැම්පල් එක ගමු. ඔයාලා දැකලා ඇති එකම නම විවිධාකාරයට ලියනවා ලංකාවේ අය. මේ අපිට පේන රතු පාට තැන් ටික වෙනස් කළොත් මේ නම අපිට 16 ආකාරයකට ලියන්න පුළුවන්. එතකොට නීතියක් නැහැ තමන්ගේ නමට යූස් කරන්න ඕන මේ ස්පෙලිංග්ස්මයි කියලා. වල ගොඩක් දැකලා ඇති මේ වගේ නම්බලාකට e සහ a කියන අකුරු වෙනස් වෙනස් විදිහට යූස් කරනවා. දැන් මේකට හේතුව තමයි ඉංග්‍රීසි ඇක්සන්ට් එකත් එක්ක එන ප්‍රොනන්සියේෂන් එකේ විදිහට අපි ස්පෙලිංග්ස් වෙනස් කරගන්න යන එක. ඔයාලා ක්‍රිකට් මැච් බලනවා නම් ෆොරින් කමෙන්ටේටර්ස්ලා ලංකාවේ ප්ලේයර්ස්ලාගේ නම් ප්‍රොනවුන්ස් කරන විදිය පොඩ්ඩක් අවධානයෙන් අහගෙන ඉන්නකෝ. දැන් අපි ලංකාවේ අය වචන උච්චාරණය කරන්නේ හොඳට කට ඇරලා ප්‍රොනවුන්ස් කරනවා වචන. හැබැයි ෆොරින් කන්ට්‍රීස් වල අය එයාලගේ සීතල දේශගුණයත් එක්ක හොඳට කට අරින්නේ නැහැ කතා කරනකොට. එතකොට මේ තිලකරත්න කියන වචනය එයාලට ගොඩක් වෙලාවට කියවෙන්නේ තිලකරත්න නැත්තම් තිලකරත්නේ. එයාලට ඒක පහසුයි අ ශබ්දය කියනවට වඩා. එතකොට ඒ නිසා තමයි ප්‍රොනන්සියේෂන් එකට අනුව නමේ අගට ඊ අකුරක් ගොඩක් අය යූස් කරන්නේ. දැන් මේ නම වෙස්ටර්න් කෙනෙක් ප්‍රොනවුන්ස් කළොත් එයාලා කියන්නේ තිලකරත්නේ. ඒ වගේ තමයි එයාලා ප්‍රොනවුන්ස් කරන්නේ. ඒ නිසා තමයි ගොඩක් අය නම්වල ස්පෙලිංග්ස් වෙනස් කරගන්නේ. හැබැයි එකට බය වෙන්න ඕනේ නැහැ. මොකද එහෙම නීතියක් නැහැ කොහෙවත්. තමන්ට අවශ්‍ය විදිහට තමන්ගේ නමේ ස්පෙලිංග්ස් තමන්ට හදාගන්න පුළුවන්. ඒ විදිහටමයි ගොඩක් ගර්ල්ස්ලා තමන්ගේ නම අය අකුරෙන් ඉවර වෙනකොට ඊ අකුරක් ඒකට ඇඩ් කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒකට හේතුව අර මං කලින් කියපු එකමයි. මොකද ෆොරින් නම් වල අය අකුරෙන් ඉවර වුණත් එයාලා ප්‍රොනවුන්ස් කරනකොට ඒක ඉවර වෙන්නේ ඒ කියන ශබ්දයෙන්. ඒ කියන්නේ අපි ස්ටෙෆනි කියන නම එයාලා ප්‍රොනවුන්ස් කරන්නේ ස්ටෙෆනියේ කියලා. ඒ නිසායි ඊ අකුරක් අන්තිමට දාන්නේ. දැන් මෙතන දැම්මා නොදැම්මා කියලා වෙනසක් නැහැ. ඔයා කැමති විදිහට ඔයාට යූස් කරන්න පුළුවන්. ඊළඟට මොකද්ද මේ සබ්ලයින් කියන්නේ? මේකත් ඉතා විශේෂ අවස්ථාවක්. ඔයාගේ කරියර් එකේ දැනටමත් ඔයා පර්මනන්ට් පොසිෂන් එකක නම් ඉන්නේ. ඔයාගේ නමට යටින් ඔයාගේ පොසිෂන් එක දාන්න පුළුවන් මේ විදිහට. කීර්තිමානවඩු බිස්නස් ඇනලිස්ට් ඇන්ඩ්‍රූ එඩ්වර්ඩ් සීනියර් සිවිල් ඉන්ජිනියර්. හැබැයි නමට වඩා ඒක ෆෝකස් කරන්න යන්න එපා. හැබැයි ඔයාට වර්ක් එක්ස්පීරියන්ස් එකක් නැතිනම්, ඒ කියන්නේ ඔයා ෆ්‍රෙෂ් ග්‍රැජුවෙට් කෙනෙක් නැත්නම් ආෆ්ටර් ලෙවල් ස්ටුඩන්ට් කෙනෙක් නම් එක්කෝ ඔයාට මුකුත් නොදා ඉන්න පුළුවන්. නැත්නම් ඔයාට පුළුවන් කරිකියුලම් විටේ කියලා දාන්න. මතක තියාගන්න ඕන දේ තමයි
සීවී එකක් හදනකොට ඔයා ඇප්ලයි කරන පොසිෂන් එක කවදාවත් සබ්ලයින් එකට දාන්න එපා. අන්තිම ටිප් එක. ෆුල් නේම්. මොකද්ද මම මේ ෆුල් නේම් කියන එකෙන් අදහස් කරන්නේ? ඒ කියන්නේ අපි දැන් සීවී හෙඩින් එකේ දාන්නේ නම් දෙකයි කිව්වනේ. ඒත් ඒ අදාළ කම්පැනි එකේ ඩොකියුමන්ටේෂන් ප්‍රොසෙස් වලට අපේ ෆුල් නේම් එක අවශ්‍ය වෙන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් අපේ ෆුල් නේම් එක කන්ටෙන්ට් කොටසේ පර්සනල් ප්‍රොෆයිල් කියන කැටගරි එක යටතේ දාන්න. හැබැයි මතක ඇතුව කැපිටල් වලින් ෆුල් නේම් එක දාන්න. ඉතින් මං හිතනවා ඔයාලා නොදන්න ගොඩාක් දේවල් මේ වීඩියෝ එක අවසානයේ ඔයාලා දැනගන්න ඇති කියලා. ඉතින් මොනවම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේමයි මගේ channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා ඒ ළඟම තියෙන bell button එක press කරන්න. ඒ වගේමයි මගේ Facebook page එකත් follow කරන්න. මේ වගේම තවත් වීඩියෝ එකක් අරන් ආයෙත් එන්නම්. Thank you.